දැ අපි මාටිකක් ගැඹුරෙන් තමයි දේශනා කරන්නේ සරලව දේශනා කළඉති ස දේශනාකරපු ධර්මයන් ඔොයඇත්ත හොඳ ශ්‍රවනය කරලා එක අනුපපිල්ලි වෙලට මානසිකත්වය හදාගෙන තියෙනවනං අද මේ දේශනා කරන එක ගැඹුරු වෙන්නේ පැහැදිරිවෙේ දර්ශනය කැනෙ දකිනවා එක දකින්නේ නුවනි හ දකින දර්ශනය න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මනසින් දකින දර්ශනයය. යද පිගන්නම මෙ විදර්ශනාව තුළ අපි මාර්ගයට අවතීරණ විච්ච බව දැනගන්න ඕනි දැක ගණ්ඩුවනි. විදර්ශනාව හා මාර්ගය ගැලපෙනවදද කියලා නුවනින් බලන්ඩුවැ. යම් ධර්මයක් අරම් විභාග කරනකොට පරික්ෂ කරනකොට අපි ආර්්‍යෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්ත නෙමයි ලෝකොත්තර පැත්තට අපේ මනස්ස වැටිලද කියන එකයි බලන් දෝනය ලෞකික පැත්තේ නේ මේතා කල් මනසාවි එනිසාන භවයෙන් භවයට අපිට ප්‍රතිසන්දයක් ගණ්ඩ සිද්දධනය කැනෙ නැවත භව අදාගත්තේ ඒ මනස් ලෞකික පැත්තේ පුරුදු කළේ. ලෞකික පැත්තේ පුරුදු කොළොත් දිවවෙලොක අය ඇවිදින්න පුළුවන්. රූපාාවචර බ්‍රහ්ම ලෝක දාර්ශය විදින්න පුළුවන් අරුපාාවචර බ්‍රහ්මලෝක හතරය ඇවිදින්න පුළුවන් වැරදි පැත්තට ඉතින් හැරුවෝත් එකටත් තියෙන අවස්ථාන තුනක් ප්‍රේත ලෝකය නිරඇ තිරිසන් ලෝකය. තිනෙබැත් අපි සැරිසරුව ඇවිද්දා දැන් තේරෙනවා. මේ ඇවිදි එක තේරුමක් නැ කිය අර්ථයක් නෑ ප්‍රයෝචනයන් නෑ කියනෙ එක තේරෙනවා මොකද ඇවිදින්ට කෙනෙක් කෙනනෙති හින්දා පුච්චලෙක් නැවිදිට එක දැන් දන්න නාමරූප විභාගේයේදී නාමරූප දෙකක් මයි තියන්නේ කියන එනම් අපි අදාපි විභාග කරනවා එකන්නේ පරික්ෂා කරනවා විදර්ශනාවට පාදක කරගන්න කය ගැන පයයිතිරූපේට අපි බලන්න ඕනේ කයගැන විදර්ශනා කරනොකොට අපි මාර්ගයට බැස්සද කියන එක අවතීරණ වනාද එ මාර්ගය තමයි ආර්ෂ්්‍රාගික මාර්ගය ආරිැන උතුම් ශ්‍රේෂ්ට අස්ටකයනයටට මාර්ගයක පාර නිවනට එ නිවනට වැටුනද එෙනං අපි ඉන්නේ නිවැරදි මග නොමග ගිහින්නේ එකයි මේ විදර්ශනාව හා මාර්ගය ගැලපෙන මද කියලා බලන්ඩුවනි. ප්‍රග දකින්නේ නුවන මම පරික්ෂණයක් කළ ම විභාගයක් කළ ම සම්මර්ශනය කලා මට ඒකෙන් සත්‍යය අවබෝධ වනාා එහම් මඟට වැටලතීර එම නැත්තා නොමග ති නොමග ගියොත් නොමග්‍යන එකට කියන්නේ මිත්‍යාධික්තිි සමාධන නමගන යනා කියන්නේ. සමාධාන දෙකයි ලෝකෙතිෙන්නේ. මිත්‍ය අදිිට්ටි සමාධන සමාධිට්ටි සමාධාන. ත්‍රපිස් සමාදංවෙන්න ඕනේ සමදිිට්්‍යිය අතීත භවේ වර්තමාන භවයට ආවෙත් සම්මාධිට්්‍යිය පෙරභවේ සම්පූර්ණ කරගන්නට බැරි විච්චහින්ද. සම්මාධිට්්‍යය සම්පර්ණ උනානං එක සම්මා සංකප්ය තුළින් දම්පර්ණ ඕනානං ඉදිරි හයත් අනිවාර්යම සම්පූර්ණ වෙනවා සම්මවාච්චා සම්මකම්මන්ත සමාජීව සමවායාම සමා සති සමා සමාදී එ අපි බලමු මේ කය කියන කරගෙන කය ගැන ඕන කර දන්න ශරීර ත මේ ශරීරයේ ගැන විදර්ශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකයි කියයන එකන මේ දුකට අයිතිය එකක් ද අප බලන දුකට අයිතිද කියලා එක නිවැරදිව අවබෝධ වනොත් දුකටවා යිති කියල එන දුකපිරී බඳව ඥානය දුක්කේ ඥාන මේ කය හදන්න අපි ද නාමේ පොඩක් පැත්තකින් තියෙනවා මෙරූප කයයි ගන්නේ ත්‍රමේ ඒ කය හදන්න තුච්ච ධර්මය තෘෂ්නාවහෙවත් චන්දරාගය කියලා දන්නවන එක සමුදාාරය සත්්‍යය කියලා බුදෙන.ඒ තෘෂ්නාවහෙවත් චන්දරාගවත් ආශ්‍රව කියන ධර්මතාවයන් කය පිළිබන්දව පෙමනසි ඉවත් කලානම් සහමුලින්ම එක නිවන කියන එකක් දන්න. එක මාර්ග්‍ය ආර්යෂ්නාන්ික මාර්ගයක් කනකක් දන්න. පෙරබේ කයක්මයි තිබුණ කියන එක ගන්නවා නම්ඒ ගඩවෙනි දික්කී පෙරභාවේ කයක් තිබබෙන.ඒ පෙරභාවේ කයක් නැති බව නිවැරදිවා අවබෝධ කරගත්තා නම් පෙරභවිේ කයක් තිබෙ නෑ කියලා පුබ්බන්තය ඥාන එන ගන්න. අනාගත භාවයට කයක් යන්න නෑති බොකොමත් දන්නවනි ඉගභවයට කය යන්නේ නෑ. සිතේ ප්‍රවෘතියන සම්බන්ධ කරන ත කයක් යන්නේ නෑ කියන එකත් නිවැරදිව දන්නවනං අපරන්ත ඥානං අතීත භාාවයි වර්තම අනාගත භාවයයි දෙක පිළිබඳව නිවැරදිව දන්නවන්නං පුබ්බන්තය අපරන්ති ඥානං මේකයි සිද්වෙන්නේ පඩිච්ච සමුපාද ධර්මයට අනුව කියල දන්නවා නම් පඩිච්ච සමුපාද ධම්මේ ඥානං සම්මාදිීට්ටි එන සමාධිට් එහනම් විදර්ශනාව තුළින් අපි මාර්ගයක් එක්ක ගලපල බැලුව හරි දෙ ගලපන විදිහ කියනවා කයක් නෑ එදා එඉදල කිව්වා කයක් නෑ මොකදතින්නේ කොටස්රාසියක් එල්ලලතියෙනවා ඇටකැබලි තුන්සීයක මස්සදලි නමසියක් අලවල නහරවැල් නමසයකින් වෙලලා හිසේ ඉදලා පාදාන්තය දක්වා උපරණ ටික කෙල්ලති එකත ඇත්ත එතවල ඒ උපකාරණ ඒ කොටස් එකක්වත් පුද්ගලයකුට අයිතව නෙමයි එකක් දන්නට ඒ සෑම කොටසකම තියෙන්නේ විශෂය තුළ සිදුවෙන ක්‍රියාවන් හතරක් ඒ තමයි අදගතිය දීර ගති ෂනේ මතය කෙස් ගැත ඔයිටික තමයි තිය ොම් නිය ද ගත් ටි සම්මස් නහර ගත්තත් ේයල්ලම මොන දේ ගත කෙලස් සෙම සොටු කඳුලු දහඩියල්ලේ සැව ගත්තත් ඔය හතර තාහතරකට බෙදන්න පුළුවන් පරිවාරය කියලා වර්ණගන්දරස් සෝචා තොට පටව්‍යාපුත් තිචවායු එනම් විදර්ශන තොර විදර්ශනා කර නොකොට මාර්ගයත් එක්ක ගැලපෙනවනං අපට කය දකින්න බේ දකිනවනම් විදර්ශනාවත්න සම්මාදිට්ියත් නෑ නැවත නැවත කයක්ම දකිනවනම් ශරීරයක්ම දකිනවන ඒ ශරීරය එකතු කල්ල කෙනෙ ඒ කොටස් ්ටික ඔක්කොම එකට එකතු කලා කෙනෙක් ැටියට දකිනවන විදර්ශනාවකුත් එතන නෑ එහෙනම් මාර්ග්‍යයක්ත් එක ගලපන්නත් බැහැ මාර්ගයට වැටිලත් නෑ සම්මාදිිට්ටියත් නෑ සම්මා සංකප්යයක් න එගැන ප්‍රඥාව නෑ සම්මාදිිට්ටි සම්මා සංකප්ප කියන ප්‍රඥාව දෙකමනේ එම් කලා අපි විදර්ශනා කරන්න ඕනේ සත්‍ය අවබෝධ වෙන ආකාරයට දැපී මුලින් මේ කයින් කරනවානි කයික්ෂන වච්චනීම ප්‍රම ශරිරය හි සේදල පාධාන්තය දක්වා තියෙන්න්න මේ කොටස්වල අපි දැන් හොඳටම විශ්වාසයි හැබ එක නැවත මනස්සට අනුගත කරන්න පා කයක් හැටියට ශරීරයක් හැටට එ දිට්ටි විසුද්ධිය දීත් ංකා විතරන විසුද්ධිය දීත් අපි හොඳට බෙදල වෙන් කල්ල පෙන්නො කොටස් ටිකක් යන්නේ කියන දු කොටස් මේ සුද්දාාශ්‍රක කලාපේ ක්‍රියාවක් හටියට නතර අපි මෙතනින් සමාධිච්්‍යයට එන්න නම් අපි උපදවන්න ඕනේ දුක්කේඥාන දුක පිළිබඳවන වන ඕනි ඒක ආය සත්‍ය හතනය පළිවෙනි ආය සත්්‍යය දුකාරය සත්‍යය අපි සම්මාධීටයට එන්ඩනං අපි සමුධාරය සත්‍යය තෘෂ්ණාවයි කියන එක නිවැරදිව දැනගන්න ඕනේ නිවැරදිව දැක ගන්න ඕන එදවට සම්මාධීටී හද ඒ තෘෂ්ණාවහෙවත් චන්දරාගෙවත් ආශ්‍රව කියන ධර්මතාවයන් සාමුලින් මනසින් ඉවත් කොළොත් අපි නිවන දැක්ක නිවන අවබෝධ කලා නිවන ප්‍රත්්‍යයක්ෂයි කියල එන තමන්ට සහතිකයි විශ්වාසයි සමදිකි දුක්ක නිරෝධී ඥාන දුක්ක නිරෝධගාමිණී පටිපදා ඥාන එහෙන අපි මාර්ගයට බෙස්සා එආර්ෂ්නාාංගික මාර්ගය එතමයි ප්‍රතිබදාව අර්ෂ්ටංගික මාර්ගය පිළි වෙතයි ප්‍රතිපදාව පෙරභහව අපිට පුද්චලය හිටියන මෙ කොටස්ශ්‍රාසී ක්‍රියාවත් තිබ්බම කියලා තමන්ට හොඳටම විශ්වාසන ප්‍රත්‍යයක්ෂන නුවනින් දකිනවන පෙරභවි එම් පුබ්බන්ති ඥාන අනාගතභාවේ වර්තමානයේ සිදුවෙන මනසි ක්‍රියාකාරීත්්‍යය තුළ වචනය හා කය තුළින් රැස් කරගන්න. එ ධර්මතාවයන් දෙක සම්බන්ධ කරගෙන රැස් කරන කර්ම කියන සභාාවය.ට අනුකූලව ඊගවභවයට යන්නේ ඉගාභවේ හටගන්න මේ සතර මහාධාතුයව සුද්්‍යාශ්්‍රක කලාපේ ක්‍රියාවයි කියයන්නේ එක නිවැරදිවද. දැනගත්තා නිවැරදිව දැකගත්ත නම් සමාධික්චි. අතීතිත් එහෙමනම් අනාගතය එත් එහෙමන ඒ දෙක ඒ ආකාරයෙන්මයි සිද්ධ වෙන්නේ කියන එක නිවැරදිව දැනගත්තද නිවැරදිව දැගත්තද පුුබ්බන්තය ඥානං අපරන්තේ ඥානං සමදිී. පඩිච්ච සමුපාදයට අනුවක සිද්ධ වෙන්නේ. එතකොට කරුණු වටක් සම්පූර්ණනං කරනුවට තමයි දුක්කේ ඥානං දුක සමුදේඥානං දුක නිරෝධේඥානං දුක නිරෝධගාමිණී පටිපදඥානං උබ්බන්තේඥානං අපරන්තේඥානං උබ්බන්තය අපරන්තේඥාන පටිච්ච සමුපාද ධම්මේ ඥාන සම්මාදිි්ි අන සමාධදික්්‍යය එතර සම්මාධික්්‍යයට ආව කියන්නේ එනම් මාර්ගයට බැහැලා එනම් නොමගැගි හින්නේ එය නොමගැන්නේ සම්මධිට්‍යියට වනන් ආයි ොග යන්න නම ගන්නේ ආයි කවහරි නොමගේ යනවන්නන් යන්නේ එහෙන සම්මාධිට්්‍යයට විල්ලනේ එකන හරියට මඟට බැහැලනේ මඟ හරියට දැකලනේ දැ අපි මේ මගගම්මග ඥාන්දර්ශන විශුද්ධියදී එන හරියට මග තෝර ගණ්ඩුවනය හරියට මගතෝර ගත්තනම් දේවවාදේ විශවාස කරන්නත්න්නේ නිර්මාණවාදය විශ්වාස කරන්නත් නේ. ඉවාගේ පුබ්බේකත කම්මවාදය පෙර සියල්ල කර්මයෙන් කියෙනෙක විශ්වාස කරන්නත්නෑ. අක්‍රියවාදය කියන කිසිම ක්‍රියාවන් නොකර ඉදීමෙන් විමුක්තිය ලැබෙනවා කියෙනෙ එක විශවාස කරන්නත් නෑ. එවීම ඉබේ හට ගන්නව කියලා කියන ඒ විශවාස කරන්නත්නෑ බදුරජාණන් වහන්සේ දේශනා කරපු නිවරද නිවැරදි හේතු ප්‍රත්්‍යය ප්‍රත්්‍යයෝ පැන්න කියන එක විශ්වාසයි. ඇබ එක දැකළ විශවාසය කරන්න තේරෙනද කියන ඒ දැකල විශ්වාසය කරන්නේ. එනම් එහෙමාවත් සමදිිටි එ නැතිතා කල් සමදිිටිනේ වෙන වෘත වෙන පිළිගැනීම් වෙන ඇදහීම් තියන තාක්කල් අප මිච්චර කාලයක් වුණේ ඒකයි අපට වැරදුනේ ි ගියා වෙන වෙන දික්්ටි පස්සේ වෙන ඇදහීම් පස්ස වෙනවෙන පිළි ගැනීම් පස්ස අපි ගියාඒ ප්‍රතිඵල වශයෙන් තමයි වර්තමාන භවයටත් ආව හැබැයි එකනම් කුසලාරම්මණයක් කර ආදෙන් එක ගැටලුවන්නේ කුසලාරම්මණයක් කර ආාවේ කුසලාරම්මණය කරගෙනාවපක හොඳයි එතර කුසලාරම්මණයක් අරගැනෑවිල්ලා ඒ ගොසලා රම්මාණයක් එක් හටගත්ත මේ නාමර ූපය දෙකේ ක්‍රියාව පි නිවැරදි පැත්තට යොමු කරගත් නැත්තම් අපි අයි වැටනවා මිත්‍යා දිිට්ටියට රටේ පාලකයෝගී මිත්‍යා දිිට්ටි පස්ස ගුත් තමනුත්තිවරයි රටත්තිවරයි රටේ මිනිස්සුත්තිවරයි එක තමයි නිෙ ක් කෙනව මිත්‍යා දිි්ටි පස්ස ගිල්ල අදට වෙච්ච හානිිය අපට දැන් දකින්න පුළුවන් නිසා. හැබ අපිත් පෙරභවල ඔේ ටික කරගත්ත හින්දා තමයි අපිත් මේ වර්තමාන භවයට ආවේ එම නැත්තන් අපි පෙරභවේ නිවන් දකනෝ පෙරබභවේ නිියන් දකින්න බැරිවුුණේ අපට හරියටම සම්මාධීට්්‍යයට එන්ඩ බැරිවුණු නිසා අපි හේතු අයින් කලේ නෑ තෘෂ්ණාවඒවත් ආශ්‍රවයඒවත් චන්දරාගේ කියන මේ ධර්මතාව පෙරභවේ සහමු ලින්මාව සකලේනෑ පසංලානම් බන කියන්න මත් නෑ බණහ්ඩුව ත්තුත්න එතමයි නිවන කියන්නේ අප්‍රවෘතියයි නිවන පැවැත්ම දුකයි එහනම් තර දුකේ ඥාන අපි බලමුද මේ කය තොර විදර්ශනා කරනවා අපි විදර්ශනා කරල් අපි බලනවා අපි හරියට මාර්ගයට අවතීරණ වෙලාද බුදුරජාන්ස මේක දුකයි කිවන අප හොන ඇයේ දුකයි කිවේ ජර මෙග තියන ව්‍යාදියක් ලෙඩරෝග තියනවා නිරන්ත්‍ර මේක ජරාාවට පත් නේ කෙසි ද දෙන හමරැල්ි වැටන ඇස් පෙනීම ඩදුව නවා ංගහහිීම ඩුුව වවා අත පයි වලං ගොන තියෙන කොන්ද කුදුව තියනවා. ලෙඩ රෝග තියවා. තමට අපි කැමතින කැමතින ඇත දුකටන මරණය තියනවාගොමට කැ ොද ර බල. සෝකතියන කනගාට තියනව හැඩීම් තියන වැලපීම් තියනවා කායික දුක්තියනවා මානසික දොමනස්තිනෝ ප්‍රියන්ගෙන් වෙන්නේ මප්‍රියණ එක්කම් කැමති දැ නොලබීම් අක මැති දෙවල් ලැබීම මේ කයට සම්බන්ධග සම්බන්ධ එකයිට එ සැපද එ දු එහෙනම් මේක දුකක උපතක්නේ දතිද.ව අනි පැත්තෙන් ගත්තු මේ ටික්ෂ දදාහතතුව ඉපද බිඳනෙන ැන රපය කයහෙවත් මේ රූපයහෙවත් මේ සුද්දාාශත්‍රක කලාපේ චිතක්ෂණ දාහතයි ආ චිතක්ෂණ දාහතත් තුල ඉපද බිඳෙනවා අනිත්‍යයි අනිත්‍ය තියෙන් එතන. සරීරණම අනිත්‍ය තියන්නේ. අනිත්‍යය තිෙන්න්න අ සුද්දාශ්‍රක කලාපි ඒකආයිෂ චිතක්ෂණ දාහත නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනිත්‍යය කිව. කය අනිත්‍යය දකින්න කාලයක් අන්්ඩෝන. අයවසයෙන් බලන තාකල් ඒක අනිත්‍ය දර්ශනය කරගන්න න කාලයක් න්ඩුවන් ඇයි උපන්න ගම කෙස්්ටික දල පෙන්නන්නේ ඇස්පිණ වඩු කල්ල පෙන්න්නන්නන්නේ නික එෙහි වඩු කල දත් හලල පෙන්නන්නේ නිපදිච්චක මාස ගානක්යැනක වුරදුගාණක් යන පෙන්නන්නේ ඇබැ බුදුරජාණන් සංසෙන අනිත්‍යයි. එද අනිත්‍ය තියෙන්නේ කයේ නෙමෙයි අ සතර මහගාතුන්ගේ ක්‍රියාවේ එක තමයි ඇතිවනිසෙන් නැතිවෙන ඒට කියැන උදේවය එකක්දැ දන්නවා එකත් ඥානයක් උදේවය හටගන්න අටගණශනය නැතිවෙන. ඉපද බිඳෙනවා. එනම් දුකයි කිව්වේ මේක ඒම්පිටින් ස්පිටිතාලයක් කහිදා. හිසේඉන්දල පාදාාන්තය දක්වා කකිෙස්සවල ඉඳලා මාපට ඇංගිල්ලි නියපොත්ත දක්වා මේ සෑම කොටස්සකම රෝගයක් හටගන්න නැති තනත්ති. එ ස්පිතාාල ඒ පිි ඉස්පිරිිතාාලෙමෙක් ඉස්පිටිතාාලෙ ඕන මල්ලෙඩෙක් බාරගන්න තියෙන ඒ නම් මේ කයනේ දෙඔක්කොමති එතවඩ ව්‍යාධියයක් තියෙන මරණයක් ඇැබයි බුදුරජාන් සදේශනනා කළවෝ මරණය සණික මරණය ඇති වෙනසනන්න ඇතිවෙනවා. අයකතයි මරණය අපි කතා කරන්න සම්මුති මරණය ගැන හවල්ලක්කෙන මලා අවුර්දු හැටක් කාර්ශ් වවිදනය කර ුදුදිහැත්තෑ කාශ වින්දනය කළා මලා කියලතම අපි කතා කරන පුරුදු්දීලාදේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මරණය ගැන කතා කළ තොඇතු දන්නෙත්නේ යම්කිසි ප්‍රාණගාත අකුසලය කරලා ඒක ප්‍රතිඵලයක් වශයෙන් මවකුසටේනවා තත්පරය ඉන්න මවකුසේ ප්‍රතිශන් දිගන්නව තත්පරෙන් අයු වෙනස් ආයනා ගෙබට අප දෙක් තුනක් පහක්කින්න මැරෙනවා ආයනත් අපට දහයක් ඉන්නා මැරෙනවා අම්ම දන්නේවත්ේ අම දන්න දන්නේ විනාඩිියක්ඉන්න පරලවයන විනාඩි පහක්කින්න පරලවයන විනාඩි දහයක් ඉන්නා පාලව යන එන්නවා යනවා එන්නවා යන ඕකයි මරණය ඒ මරණය දකි නෝද අම්මට දරු පිසි ගත් බෝධන ගන්න අඩුවසේ මාස දෙයක් ැන්නත් දරුව පිළින ගත්ත කියර. ඒ කාලය තුළ සිය දහස්වරක් මැරිල ඉපදි ලිරයි. ඔ තමයි මරණය බුදුරජන් වස දේශනා කළ අම්ම දන්නේ ඒ ප්‍රාණ ගත අකුසල විපාකය වසයෙන් එත අඩු ඇසෙන් මරණ කිවේ. අපි අඩු ඇසෙන් මරණ කියල දැනගන්නකො හයිමාසෙක් ගීල මැරුණනත් නේ අඩුුව ඇසෙන් මල න අර ගැබට ඇවිල්ලා යන බදුරජා වහන්ේ මරණය දේශනා කළ අපිත් තේරෙන එහෙනම් එවැනි මරණයක් තියන්නේ තේරෙන අප අවුර්දස්ුවය අනුවත්තින්න. එක නිසා තම මේ සුද්ධාශ්‍රයක කලාපය කර්මය හටගත්ත කියලා කියන්න කර්මයට අයිතිය කියලා කියන්නේ කයි ආයිශය නෑ කර්මය ධර්මතා තුනයි මේ තුන පටන්ගන්නේකට මේ ධර්මතාතුන ක්‍රියාත්මක වෙන්නේකට මේ ධර්මතා තුන නවතින්නේෙත් එකට තේරෙන. මේ සුද්දාාශ්්‍රයක කලාපය ආශයෙන් තීරණය කල තියන්නේ මමද තීරණය කරන් යන්නකි මේ සේදල පාදාාන්තය දක්වා මේ සියලුම කොඩස්ල ීරණය අරන්තයන මද ආවිශය අරන්තයන මමද තීරණය කලති මෙ සියල්ලි උස්නත්වය තීරණය කල තියෙන මමද මකද මැරුණ ගමන් උස්්නත්වයන යිස් කදක්ෙන එකනෙ තර විඤ්ඥාණය පැවැත්ම තීරණය කළ තින මමද විඤ්ඥානය බැහැර වුණාම මේ කිවරයි නැද්ද? ත ආයුස්්‍යය උස්්නයහා විඤ්ඥානය මේ ධර්මතාත්තුනයි එතු රාශය කියනෙ පුද්චලෙන්න්නෙමි උශනය කියනෙ පුච්චලෙන්නෙමි. විඤ්ඥානය කියන පුච්චලන්නේෙමි එතකොට පුච්චලෙගගේ උපතම් රණය අදමතියෙන්. පටන්ගන්න ආයුශ්‍යය යුෂ්ණයයි විඤ්ඥානයයි හැබැයි මවගේ ගර්භාසය පිළියල වෙලා තියෙනවා ඒ ඒ ධර්මතා තුන සම්බන්ධ කරන්න යුක්තානුවක් එක දන්නවන්නේ ඒක තමයි මේ ධර්මතත්වන පතිත වෙන්න එතවර තමයි ක්‍රියාව පටන්ගන්නේ එතර පුද්ජලයග ක්‍රියාවත් ත්‍රාශයකයන පුච්චරෙන්නෙමි උස්නේ කියනෙක් පුච්චලෙන්නෙමි මේ බාහිරත්වය පුද්ජලෙදදෙන විඤ්ඥානය කියන පුච්චරෙනමි විඥානක් කරකම් එක ඇත්තෙත්නෑ එක හේතුවන්ගේ හටගන්න කියන්න මතට එ මේ ධර්මතාතුන පතිත වෙන්නේ මවගේ ගර්භාෂය යුක්තානේ පය දෙගේ සම්බන්ධතාවය නිස ඇතිවන දේරේ මේ පතිත වෙන්නේ. ඒ දීරේ ඇසක්ති නොද කනක්ති නද නාසත්තිී නද. දිවත්වය ද මේ ශරීර කොටස්්ටිකදී නොද එතැනතියවා සුද්දශ්ටික කලාපයක් සතරමහා දහතුන්ගේ ක්‍රියාව යුක්තානු ඇතියන්නේ දේරේතියෙන් ඒකේ මේ පතිත වෙන්නේ. එත මේ පතිත වෙන ධර්මතාවය ධර්මතාත්තුනර ක්‍රාව සිද්ධරෙනය. සක් වසයඉදිරියට දාල් කනක් කොසේදා ඒකයි බුදුරජන්ස දේශනාගැන ඇසකුත්නය කනකුත්නෑ නාසයකුත්නය දිවකුත්න රීරයකුත්න සිීතකුත් නෑ මෙ සියල්ල සුන්ඥයි හිස් ඒක දකින තාක් කල් එ නොදකින තා කල් අ විද්‍යයි දැක්කඇත සම්මාදිටි එහෙන මාර්ගයට අවතීරණය වෙනවා එතකම් මාර්ගයට අවතීරණය වෙන්නේ ත මාර්ගයට නිවැරදි අවතීරණය වෙන්නේ විදශනවතුළි මයි විදර්ශනා ප්‍රඥා කියන්නේ ප්‍රඥාව කැරන නුවන එනම් මේක දුක්කාරය සත්වයට අයිති කියන්නේ කයන මේ සතර මහදාතුන්ගේ ක්‍රියාව ඒ තුලන ලෙඩහැදෙන්නේ. මනුසයටද ලෙඩහැදෙන්නේ මනුස්සේකට ලෙඩක් හැදනා කියලා ගත්වත් තනම දිට්ටියක් මනුසෙන් නෑන ලඩක් හැදන මනුසෙ ඉඩිබේ. අර සතර මහදහතුව සුද්ධාශ්‍රක කලාපේ ක්‍රියාවට සම්බන්ධ කලා ආශ්‍යය යෂ්නය විඤ්ඥානය. එතුට ආශ්‍යයක කියන්නෙත් පුද්චලෙන්නෙමි. එතකට විඥානය යන්නෙත් පුච්චලෙක් නෙමින්. උෂ්නය යනෙත් පුං්චලයක් නෙමෙයි එහනම් අර යුක්තාානය පුංචලයකුන්න. එතන දන අර සුද්ාශ්‍ර කලාපි ක්‍රියාව අයන ඒක තමයි මේ යන්නේ. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ආශ්‍යය යුෂ්ණයයි වි්ඥානයත්ක් සිද් වෙන්නන්නේ එතකොට පුද්ජලයදද අර සුද්දාශ්‍රය කලාපේ ක්‍රියාවද කට නමත්දා ඇත මම කියල තනම දිට්ටිි දෙකට නේද මම කියලා නමදදා ගත්ත ද ක බුදුරජාන්න සිදේසෙන ම කොයි දින්නන්නේ හොන්ටක ම කොයි දින්නේ කියලා ඉන්නද කොයි දින්නේ අන්න සම්මදිි මමෙන් තොරව මේ ක්‍රියාව දකිනවවාන සම්මධිටි ම දකින දක්කල් විිත්තිිය දිි්ටිය ඒනේ දේවල්ට යන්නේ ම මම සනීප කරගන්න නන මගේ හැ සනීප කරගන්න හැත්තයෙන් සනීප කරන්නේ හන සනීප කරගන්න ය නාසය සනීප කරගන්න දිව සනීප කරගන්න යන කය සනීප කරගන්න බව එකක් වත්න්නේ නෑන එකක් ද එකක්වත් කාඩද හදන්න පුළුවන් සයිභාාවට හදන්න පුළුව සයිභාාව තවෞරද පහක්කත රෝධපුටුවේී ඔස්රුමක වැටිලා දන්නනේ සයි බබ එකන ිටිය අපේ පලිමෙන්තුන්න කටනේම ගියව හම්බේි බජන්ගී කල ෙ විසර තිබා ගැවල්ල ැ මොන හම්බුණි මේ දුකේ මිදීමක් හම්බුුණද නැවත මේ දුක්ගවඩ උරම කරෙන නැවත භවය කටාව හ එතන අද රන් දෙවලක්හදලති නවා මිත්‍යා දෙක වපරලතින්නේ උතුම් වූ සම්මාධිට්්‍යය පහර විච්චර රටේ අදරත් මෙත්‍ය දිට්ි පුරලති නිතිේ ඒද තිබ. එදා හැට දෙකක් මි්‍යාදිිට්ිය තිබ ගෝෂ තණන් වහසේ පහල එන දවසි. හැට දෙකටම උත්තරදීලා පිවා පැේ සම්මාධීට්්‍යයට ගෙනවකෝටි ප්‍රකෝටි ගානක් අය අදටත් සම්මාධිට්්‍යයට ගන්නවා මේ උතුම් දහම දේශනා කරලලා ඒධර්ම ශ්‍රණය කරලා යාලගේ මනස සම්මාධදිි්්‍යියයට ගන්න පුළන් අදත්. එහනම් එතට. මේ සතර මහා දහතුවන්ගේ ක්‍රියාව ජාති ජරා ව්‍යාදි මරණ ස්ෝක පරිදේව මේවාට අයිති දන්න නිවැරදිව දැනගන්න දැකගන්න දුක්කේ ඥාන එනම් අන්න විදර්ශනා කළා මාර්ගයට බැහැලති න සම්මාධීති හරිද පැ එකන සම්මාධීට ගැන නිවැරදිව දකිනවා දක මංගේ සතිය එච්චිව්වා මේ සති ච්චියනවා රහතන් වහසන කඳුරගන් දෝන කැමතින දඳරගයි එත් තිබ බුදුරජන්නා සේකාලේ භික්‍ෂූන් වහන්සේරට කිව්වා මහනිනි යම් කෙනනෙ කරිහත්වය ප්‍රකාශ කරනවන ම රහත්තවෙල ඉන්නේ මාම කළයයුතු සියල් අවසන් මට තව කළයුතු දෙන්නේ මගේ බ්‍රහ්මචරරි වාසය අවසන් ම සියලු කෙලෙස් ප්‍රහීන කලා ස්ියලු ආශ්‍රවයන් ගෙන් මඳුණු කෙනෙක් කල අප්‍රකාශ කරන වනං එක පර පිළිගන්ඩ එපා ඇැබ ප්‍රතික්ෂේප කරන්නත් එපා එයාගෙන් අහණඩක මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මැනවින් දේශනා කරපු නිවැරදිව දේශනා කරපු විහාර හතරක් තියෙනවා එතමයි දිට්ටවාදී ඇහෙන් දකින දී ඇැසා එහෙන් දකින දී සුතවාදී කනස්සා කාණට එහෙන දී මුතවාදී නාශයදිව ශරීරයට දැනෙන දී ඇතා මුතකරකන් විඤ්ඥානවාදී අරමුණු ගන්නා ස්වභාවය විඤ්ඥානවාද විඤ්ායෙන් අරමුණ මේ හතර පිළිබන්ධව ඔබවහන්සේ නිවැරදිව දැනගෙන නිවැරදිව දැකගෙන සියලු ආශ්‍රවයන් ප්‍රහීන වූ බව ඔබවහන්සේට ප්‍ර්‍යක්ෂද කියල හන්ඩයාගේ. සියලු ආශ්‍රවයන්ගෙන් මිදුුණු බව උබවහන්සේට ප්‍ර්‍යක්ෂද එතොට අඋත්තර දෙන්න ඕනේ මෙන්න හම මම ඇසහා රූප පිළිබාදෝ ම රාගවසිෙන් ඇලෙන්නේ ඇලෙන මෙ රාතනාසේ තොට උත්ර දෙෙන්නේ මම ඇසරහා රූප ඇසෙන් රූපනය ගන්න මේ දෙක පිළිබන්ඳෝ ම රාගවශයෙන් ඇලින්න රාගක කියන්න ඇල්ලිනවා ම දේශවශයෙන් අයින් කල්ලා තියන දේශ දුරු කල්ලතියෙන් ද ගැටෙන් මිත්නෑ. මම ඒ පිළිබඳෝ මගේ සිිත තුළ කෙලෙස් හට ගන්න න. එකන ලෝබේන දේශයන මෝහන මාන්නේ නෑ දිිට්ටි නෑ තර උද්දච්චන අයිරි අනෝ තප්ප කියන මේ දසක් ලේෂන්ග කක්වත් නෑ. මම සියලු කලෙස්වොලින් මිදුණු කෙනෙක්. සියලු ආශ්‍රමයන්ගේෙන් මිදුුණු බවම ප්‍ර්‍යයක්ක්ෂෝ දන්නවා ය උත්තර ද හ. අපට මුත්තර දෙට බෑ. බෑනි ඇසටත් ඇැලිලා රූපටත් තැලිලා.දද රහත්වෙලා නෑ කියලා දන්න. කනටත් ඇැලිලා සබ්දටත්තැල්ල. රාතන් වහන්සේ කියන මම කනහා සබ්දය පිළි බඳව ම රාගවසයෙන් ඇැලෙන්නේ. මං දේශය දුරු කල්ලලා තිනෙ කැනෙ කනේ යම් අපහසුතාවයක් ආබාධයක් රෝගයක් යම් දෙයක් සිදුවනත් මම අමනාපයක් නෑ. සබ්දය පිළිබඳව ඒ මිහිරි ආකාරයෙන් ගැනීම හෝ අමිහිරි ආකාරයෙන් ගැනීම තුළ ම ඇලෙන් න්නෙත් නෑ ගට ත්ද. අපි මිහිරි සබ්දට ඇලෙනවා අමිහිරි සබ්දයට තරහයි අමනාපයි. නාශ්‍ය හා ගන්ධය ත මුතවාදී මම ඒ පිළිබඳව රාගවසයෙන් ඇලෙන්නේ. නාසයම අපහසුතාවයක් යම් රෝගයක් ය මා බාදැ ඇතු නම ගැටෙන් ෙත් අපි අමන අපයි තරහයි ගැටන. දිවේ ම රාගවස් සසිංහලින්නේ රස්සේට ම රාගව සසිංහලෙන්නේ. ඒව නැතිවුනා කියල ඒ යම් ක්‍රසි ආකාරය තව දිව යම පාසුතාවයකට යම් රෝගයකට යම් කරදරයකට පත්වනා කියල ම ගැටන්නේන්නේ. ඇයි යදන්න දිවක් නෑ කියලා. නාසයක් නෑ කියලා කරනක් නෑ කියලා හැකුත් නෑ කෙර රහතන් වා දන්න. යෙන්නේෙමකක්්ද කිය එක දන්නවා. බාර රස්සේ පිළි බන්ඳව මම රාගවසෙන් ඇලෙන්නේ අපි රසවත් මේකක් ඕනේ තවයි අනු බව කරට අන්න රසවත් මේ වතම වනි රාගවසෙන් ඇලිනවා ඒම නැතිවුණ දේශවසයෙන් ගැටෙනවා නැද්ද ක රාතන් වහන්සේ කියනවා දේශවසෙන් ඇ දේශේ දුර කල්ල නති ඒ පිිබන්ඳව සියලු ආශ්‍රයන් එක කාමයක්ඒ කාමශ්‍රව මට කාමාශ්‍රවනය මට ඒටික භවයෙන් භවියට ගෙන අන්්ඩෝඕනක් කියල මට භාශ්‍රවත් නෑ. නිවැරදිව දන්නවා නිවැරදිව දකින මට දීට්්‍ය ආශ්‍රවත්නෑ. ඒනි සසිියලු ආශලිමයන්ගෙන් මිදනු බව ඇවැත් නිමන් දන්න. දැ හරි දෙතකොට රහතන් වහන්ස කීනවා. එතු රපි ඊට වඩ හත් පසම වෙනස්ද. රාථලා නෑ තමනි ගතමයි කැනෙහෙන නිවන්ද දෙක්ක නෑරි රාතන්වාසන නිවදක් නේද. තර කය පි බන්ධවත් තියෙන්නේ දුක පිළිබඳව නුවනද තාම හිතනවද සැපයි කියලා. දුකයි කියලා නුවනට ප්‍ර්‍යයක්ෂනං දුකේ ඥාන. මේකාය හැදුවේ කොහොමද. තර මේකාය ක්‍රියාව පටන්ගන්්ඩාර විඤ්ඥානය සම්බන්ධයි නිමංකිවනේ ආයිශ්‍යය ුෂනය ඤ්ඥානය මේ ධර්මතාත් තුන එකටනේ යරකය පතිත වුණේ එතකොටනේ නාමරූප දෙකේ ක්‍රියාව පටන් ගති වි්ඥානය විඤානයක් එක්කනේ එතකොට විඤ්ඥානය අරගනාව මොකච්ච කර්මයක් නෙමේ කර්මයක් එක්ක පැඩිලිච්ච විං්ඥානය නෙමේද බස්සේ මවකුසි කුසල කර්ම කුසල කර්මය දෙක ැ බක්ති විදිඳිවන්නේ කුසල කර්ම කුසල කර්ම දෙකම බුක්ති විදිනාද නැද දුක සප දෙකම නැද්ද එන ඒ තමයි එතමට දුක කියන එක අපට ඇවිල්ල තියෙන්නේ අකුසල කර්මය ප්‍රතිඵලයක් වසේ. යම්සිගෙන නිරන්තය දුකින් දොම්නසින් කනගාටුවෙන් ශෝකයෙන් හැඩීමෙන්නම්මන ංචීවත්යෙන්නේ ය පෙර සංසාර මනුස්්‍යත්මභවයක් ලබන්්ඩ පින්කල්ලා තියෙනවා හැබැයි අ සැපවිපාක විඳින්ට පින් කල්ලා නැහැ එතන තියෙන්නේ එක ැන උපස් තම්බ එක කර්මය සහයෝගය දෙන කර්මය අකුසල. ජනක කර්මය ජනකකාර්මය කියන ප්‍රතිසන්ධිය කරන් දෙෙන් ප්‍රතින්ධිය කරන්දන කර්මය ජනක කර්මයයි තොර ප්‍රතිසන්ධයක් ක අපට අරන්දුන්නේ කුසල කර්මය ත කුසලකාර්මයෙන් ප්‍රතිසන්ධයක් කරන්දුන්නු නිසා තමයි මනුස්සලෝකට ාවේ දිවිලෝක හය හා මනුස්සලෝකය සුගති එතොර මනුස්සලෝකයට ආාවේ අපි කුසල ආරම්මණයගේ හැබ කුසලාරම්මණයකින් මනුස්සලෝ කෙටා වඩ නිරන්තරයම දරිද්‍රතාවෙන්න්නං නිරන්තරය කණ්ඩ ආහාරටිකක් නැත්තං ලස්සන රූපිකක් බලන්ඩ නැත්තම් මෙිහිරි සබ්දහණඩ නැත්තන් හොඳ සුවඳ ආග්‍රහණය කරන්න නැත්තං සමුදු පහස ලබන්ඩ නැත්තං අකුසල කර්මය උපස් තම්භකවශයෙන් ප්‍රත්යයි ඒන අකුසලේ විපාක කුසලේ විපාකත් වෙනවා ඇතු කුසලේ විපාකනෙන පුද්ලයකුණ නැේ තියන සතරම හධාතුන්ටන එතකොට අර පෙරබහවේ කර්මය එ සම්බන්ධ විඤ්ඥානය බැසගන්න කොඩාර යුක්තාානය ක්‍රියාව පටන් ගත්ත තොර සතරමහ ධාතුන්ගේ ක්‍රියාව. තොද සතරමහධාතුන්ගේ ක්‍රියාවට නේද මේ උපස්තම්බක කර්මය ප්‍රත්ථය වෙන්නේ. එකනි සහයෝගේ දෙන කර්මය උපස්තම්බක කරමය තො සහයෝගේ දෙන සතරමහාහධාතුන්ගේ පැවැත්මට එයාගේ එතකොට ශරීරය ෙඩ නැ රෝගනය අබාදනෑ හොඳ සුවසය පවත්වන. ඒවගේ මර බාහිර පරිසරය සතුු සහගත සිත්්ිකක්ව උපදවන්න බාහිර පරිසරය කස්සල තියන. ඇතර කුසල කරමය උපස් තම්ම කවශසේ ප්‍රත්්‍යයේ දර කුසල කර්මයකයන්නේ පුච්චලේද සිතුවිල්ලද සිතුවිල්ලක් විතරයි ආයකර කියන නාමර. රකුසල කර්මයකයන්නේ සිතුවිල්ලක් විතරයි. හරි එක සිතුවිල්ලක් විතරයි ඒත් නම් නාමේ රූපෙයට ප්‍රතියද? පව්න රූපය සතරමහ දහතුන්න එතවන නාමය අර උපස්තමයැන කුසලා අකුසල කර්මය ප්‍රත්්‍යය වෙන්නේ මටද පුද්ගලයකුට ද සත්්‍යයකුටද අර සතරමහා දහතුන්ටද තේරනාදි කියන එක තේරුන්න තා. එ නාමේ රූපයට ප්‍රත්වේන එතු මමද මේ පෞ්ගවන්න න පුද්ගලයකින්ට පෞගවන් පැහැදිලිද කියනෙ. එහන දුකක පැවැත්මක් කියයනෙන? එඒජා මරණ සෝකෝක් කොම මේ එක ඇතුලේ තිෙනවනි එනත් දුක්කෙන් ඥාන රි එතකටදැන් කර්මයක් කියන්න මේ සකස්සලතින් සයෝගය දෙන්න කර්මය දැ එගට පස්සේ අයිතියෙන උප පීඩ කර්මය ක කියලා තිනක පීඩාරන අකුසලට පිඩා කරලක් කුසලේවිපාරන්නෙන කකුසලේට පිඩා කලක් කුසලේවිපා කරන්න දෙෙනවා ඒක වෙනම කතා කිය දීර්ග විස්තරැක්න පැ එක කියන්න බැහැ අසේ දීර්ග එත ගඩ දැන් කර්මයක් අපි කරන අවිද්‍යාවහින්දනීද. අවිද්‍යාව තියනෙන ආශ්‍රව හින්දනී ්‍යාශ්‍රවකයන්නේ සමුධාර සත්‍යය. තෘෂ්ණාවන ආශ්‍රකයන් ආශ්‍රව කැන ඇලනෝ. ත රහතන්වන් සිකිවන මට ආශ්‍රවනය ම සියලු ආශ්නවයන් ප්‍රහහිණ කලතින්. එකැන ඇලීමක් නෑ මගේ.කාමාශ්‍රවනය වයන් බවට ගෙනියන්ට භවශ්‍රවත්නය බවෙන් වට ඇලිලත්නෑ ම දික්කිවට ඇලිලත්නෑ ඉට්‍යශ්‍රවත්නය මං මේ හේතු ප්‍රත්ථය දන්නවා මේ නාම රූපතිකේ ක්‍රියාව මන්දන්නවා රූපය රූපයට ප්‍රත්ථය වෙනවා රූපය නාමයට ප්‍රත්ථය වෙනවා නාමය නාමයට ප්‍රත්ථය වෙන නාමය නැවත රූපයට ප්‍රත්ථය වෙනවා රාතන් වවාසමික දකින නොලස්සට එතට ඒ ධර්මතා හතර ඕන වුන්ට ප්‍රත්ථය වෙනවා කියන්නේ එතන තියෙන ක්‍රියාවක් රාතන් වහන්සට හට ගැන ක්‍රාසිත් අපට හට ගන්නවා සි කුසල්සිත් හා විපාකසිත් බැරහතන් වන්සට විපාගතින විපාකසිත අඩග රහතන් වන්ස විපාගවින්ද හතන් වන්සේ න්නේ ඇඳලා ඔස කර හාමුදුරෝ අරිහත්තයට ගයත් අවසා අවස්ථාවන කමක් කුස ගින්නේන හිටේ ආරය ලැබුණ මනෑනි න පාතරයක් දුල්ලාරන් ගිනි ගොට දාළ දන්නනනි. වඩ එනංද තුර දෙවර්මාන මොකදමික්‍රියත්මකේ. රහතන් වස දකින්නන නාමරපදක ක්‍රියාව. එ හේතුව ආශ්‍ර වයින් කොළොත් නිවනය එතම නිරෝධාරිසත්ය ආශ්‍ර වයින් කරණ්ඩෝ නෙද නැද ආමයන්ට ඇලෙනෙකායින් කරණ්ඩෝයි. මෙතම මේ විදර්ශනාව තුලි අපි මාර්ගයට බැසගත්තද කියන එකි නිවැරදිව දැනගන්න ෝන දකගණ්ඩෝ. දුක්ක ානන් දුක සමුදේ ාන දුක නිරෝධී ඥානම් දුක නිරෝධගාමිනි පිපදාඥානං පුබ්බන්තේඥානං අපරන්තේඥානම් පුබ්බන්තය අපරන්තේඥාන පඩිච්ච සමුපාද ධම්මේ ඥානං සම්මාදිටි. එන අටම නිවැරදිව ක්‍රියාත්මක වෙන්න ඕන සම්මාදිිට්ටියට එට අන්න එතකොට අපි මාර්ගයට බැහැලතියෙනවා එහනම් මගේ ඉන්න කිසිම ගැරලුවන්නේ. මොන මගේද ආර්ෂ්ඨාංගික නෙමැති මාර්ගයඉන්නේ එතකං ආයෂ්ඨාංගික මාර්ගයන්නේ සම්මාදිි්ටිය අපි සම්මාදිිට්ටි සමාධාන වෙනවා. සම්මාදිිට්ටි සමාධාන වනො ඒ ඇත්ත උපදින්නේ සුගති හතෙන් එක ගෙටිකාලයත් තුළ නිවන්දකින පැහැදිග. සමාධාන දෙකයි මිත්‍ය අදිිට්ටි සමාධාන සමාදිිට්ටි සමාධන හදානටත් කරන්න පුලන් දෙයන්නේ පේරෙනව. ඕක ග්‍රහහි ෝටිකක්නේ දෝක ඇදල තිීන්ටි වෙතියන කටය ෝකෝම ගැල්ල අල්මරතු නකද. කගටිය ගහනක ගුරු කියලා ගහයි බද කියලා ගහයි සිකුරු කියල හතතියි නසර කියල හයි රු කියල ග තිීරණ ඇද ඔක්ක මොනද ඔකොම විශෂය ක්‍රියාත්මය ක ග්‍රහලෝක නැද්ද ග්‍රහලොක මොනද හැදිල තින්නේ සාතර මහදාතුන්ගේ හතර මහදාාතුන මේේදෝකි තියෙන්නේ මුළු විශයම පෘතිවය හැදිල තින්නේ මොන න්ද ඇති ප්‍රතිවය ගමවාගේ මේක අත්මව බ්‍රහ්මතිය කිය. රු කියන සැනසුරු කියය හිරුකයන සඳුකයන් එහෙනම් විශසේම ය සෑම තැනකම ක්‍රියාත්මක වෙන්නේ සතන හදාහතුන්ගේ ක්‍රියාවක් ආයශය චිතක්ෂණ දාහතයි සියලම ග්‍රහයන් ආශ චිතක්ෂන දාහතයි නැවත දූවිල අන්සු 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 එකතුවෙලා එක පවතිනව ක්‍රියාවක්තියෙන් මේ පෘතිවී තියන්නේෙ ක්‍රියාවක් නෙමද මේ එක තැනක නැවතිලා තිනකත්. මේක මේ ොඩන් ගඩියට නිස් බොලක ස භාව මේක එකතන කැරකමින් හිරුවටේ ගමනක් ඇන්නනෙද තුන් සයා හැට පහයි පැහයක් යනවාන එතකොට දැස්සිියල්ම හැදිලතිය සතරම හදහතුන්ඒ සතරම හදාතුන්ට ආයිශ චිතක්ෂන අපේ ආශල අපේ සරිී රායිශකොටත් කරන දෙ ගොලන්ගේ අපේ වෙන සමකක් එතු රෙගොලන් පුළල හ කොයික් කොයි කොටස හදන්න පුල ඔවර තමයි මිත්‍ය දිි්ටිගන. ඔ තමයි මිත්‍ය දිික්ටික. ක හැදම ඉන්දිය බමුණ නැති කොටටික ඇන්ද ලංකාවේ නෑ ඇ ඉන්ද බ්‍රහ්මණය බුණන අදත් ෝකන වේද වේදාාංග නක්ෂස්තර හැබ ඒකි ඇතිමොන හරි දෙයක් නිවන්දකින කෙනෙකුට මේ සංසාර දුකෙන් එතර වෙන කනකට ෝගේ කිසිම වැඩක්නේ කිසිම ප්‍රෝජනයන් කිසි දෙයක් කරන්න පුලුවන්දකුත්නේ පුළුවන්ද කරන්න. එහෙමන කරන්න පුළුවන්නං ඔය ග්‍රහයෝ කාඩ හරි ඒන චිතක්ෂණ තිය හතලියකට මේක හදල දෙන්න කියන්නක්. මේ ශරේ රූප කලාපටික චිතක්ෂණ දාහතක්තු ඇතිව ඇතිවෙන බව බදුරාන්ස පැදිලියවම පෙන්නල දුන්න එන තියකට හතලිය හද දෙක පුළන් හදන්න. ගොලන්ට හ ගන්න පුළුවන් ෙයි පටි හදයි. සමදිි මදාාන කනෙ එකයි මි්‍යාදිිට්ටි සමාධානක කනෙ කරයි ඒන අපි සමාධානවෙන්න ඕනේ මිත්‍යාදිිට්ටි සමාධානෙන් ප්‍රේත ලෝකය තිරිසන් ලෝකයෙන් නිරය ඒක විල අවිද්‍යාාව බුදුරජාණන් වන්සේ දේශනා කර ආනන්තරය පාපකර්ම වලට වඩා අතිසේ බහන්කාරයි මකද අවිද්‍යාව මෝහය එ අවිද්‍යාවෙන් යුක්ත පුංචරය නේ දයන එනං අවිද්‍යාවෙන් මිදුනාය? ඇබුදුරජාණන් වන්සේ බණකිව අවිද්‍යාව මිදන්නන ඒන අපි දැකොහට දයන්තුුවෙන් ආය ඔන්න දවපස්සේ ඔන්න යන්න ඒකෙන් කවදාව ස්ෝවාන්නට බෑ ඔය ග්‍රහහිටකකතු කල ස්ොවාන් කරයිද එන හරි සකෘදාගාමි කරනවාන අනාගාමි පලාරන් දෙන න කිසි ගැටුවන්නේ සුද්දාවස පහෙන් එකකට අන්න පුළන් එ ග්‍රහයන්ගේආධර පුළුවන්දට මරගේ පටිගෑය අවසන් කොළොත් සුද්දවස පහෙන් එක ප්‍රතිසන්දි ගනී කාමරාගේ පටිගය අවසන් කරන්න ඕනන සකයිදිටි විචිචිත්තා සීරපස පරාමාස කාමරාග පටිග ඔය සංයෝජන පාවසන් කොළොත් ද එහැන්න නැකතක් හතා ගන්න පුලත් මැරෙන්ට නැකතක්හතා ගන්න පුළුව මේ අපේ පැත මඟන්නේ ිහින්තලි පැති ඒ පැත්ත මෙලාගෙද මෙන් මරණයක් කළයි මරණ එලිට ගන්න නැකටක්හදාන්නේ. මැකවන්තට බනටයක්කිවා ආයිජීවිතයට නැකත් පසෙන්නේ ආයහර අරගෙන ද උපෙදුන නැකතට ඉපදුරට පස්සේ ඔල්ලෝ සපලාගෙන නස්ශනන වෙලවත්ද මක. ඉපදුන දාද ඉපදුන දවස කිසිගෙනෙක් දන්නේ කවද ඉපද දව ෙකම පුච්ල ලෝ ලෝ තර බුදුරාන්ස විතර. උපන්දිනයක් කියෙලා හදාගෙන තිනෙන නාමිකය කටිය. දන්නද උපන්දිනේ. මවගේ ගර්භාශය පිරිිසිඳ ගත්ත දවස උපන්දිනේ අම්ම එහට කවද්දි කියර අම්ම දන්න දන්න දම්මා නෑ අන්න එදා තමයි උපන්දිනේ අතීත භවය ඇයි වර්තමාන භවය සම්බන්ධ කරපු දවසයි උපන්දිනේ. මේ මොකක්ද දාගෙනකෙන උපන්දිනය කිය බදද එක කියලා බරුවක් නේ දෙහි පිටින් කර. තොර ැක කියන්නේ තොර දැන් උ පන් ලවද නගත ස්භාවිකාව වැරිිහැරයක් න සේරියන්නේ. ඇතොර වෙලාව ඒක උපන් වෙලා ඔක්කොම භිත්්‍ය අදිි්ටිනේ කාටවත් පරිහ බව කරනවා නෙමයි මිත්‍ය අධදිි්ට සම්මාධීටයට ගණ්ඩෝනේ දැම්මේ ඉන්න ටිකවත් නැත්තන් අර දෙදේ රජිපාගේ දිීතව ට තැ පේරෙනද? ි්‍ය අදිටි සමාධාන සමාධිටි සමාධාන ඒනන් අප සම්මාධි්්‍යය තර බදුරජාණන් වහන්සේ ආය ස්්‍රාංගික මාර්ගියය පටන් ගත්තම මොකින්ද. සම්මාධි්ටියෙන් තරෙනදි කියන ඒ අපට එකක් අ අවශ්‍යන හදාානකව්‍ය න වේල පත්කරයක් අව නැකතක් අවශ්‍යය නෑ ග්‍රහථරයක් අවශ්‍ය නෑ දේවාලයක් අවශ්‍ය වෙන්නේෙ නෑ මොකෙක් ක අවශ්‍යයන්නේ තේරෙන පැහදිරිත අ සම්මාධිටිය. එවට එහෙනම් අපිට අවශ්‍යයි දුක ාන දුක සදයනාන දුක නිරෝධේ ඥාන දුක් නිරෝධගමනි ප්‍රතිපධඥාන පුද්බන්තේ ඥාන පරතේ ාන බ්බන්තය පරන්තේ ඥානන් පටිච සමුපාද ධම්න්නේ යාන සමාධදිි. අන සමාදික්ටිට සම්මාධිට්ිට පුද්ගලේ කැමතිරන් එය සමාධිට්්‍යයනය පහැදිලොම දන්නවා අවසාන ච්චුති සිත අරර්මුණ කරන්න මේ විදර්ශනා කරපු මේ පුංචි කොටසක්. නත වසම පදදින්නේ සුගතියක ඒ උපදින්නේ ඥාන සම්පයුත්තව. නුවනත් එක්ක උපදින්නේ. ඥාන සම්පයුත්ත උපදදින්නල ඕනි ධර්මය අ බෝධ කරන්න. ඥාන විපයුත්ත කෙලෙ එකක් තියෙන ඥාන එන්නේ. අපින්ඩෝනෙහි අප යන ඥාන සපයුත්ව. දන්නන්නේ මහු සල්සි තටත් තියන සමනස්සාගත ඥාන සම්පයුත්ත සංකාරික සංකාරික සමනසාගත ඥාන විප්පයුත්තා සංකාරික සංකාරික තිනනි පෙක් අ සාගත ඥාන සම්පයුත්ත සංකාරික සංකාරික. ඒක් සාගත ඥාන විපයුත්තව සංරික සංකාරක. අපි අන්ඩෝනේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත්තව. සැපවිඳමින් යනයිතකට නිවනට. සෝමනස්සාගත කියන සතුටී. සතුටෙන් යන අපි නිවනට මෙහැදි ධර්මදේශන අවසන් කරන්න සංඥාක්න සසරින් නිවනට අපියන්නේ. සසර දුකයින. ව ඒන දදුක මදම බදුරා ුද ක වි ර ෝක ෙහිිරන්න. කිසි කෙනකොට මේ හෙි කරන්න බැල් ලෝක ුදු කෙනෙක් කර සංසාර්දුකෙන් එතරවීම තමයි දුකෙන් නිදස්වීම ඒ ැන අප්‍රවෘත්තිය. අප්‍රවෘතිය ැනෙ ොැවත්ම නොපෙවත්ම තියනෙ නාම රූප දෙක. පුද්ගලෙන්න්න වී. නාම රූප දෙකේ ක්‍රියාව නවතින්නේ. එක නවති හැබේකට අදාළ හේතුව අයින් කරන්නයි. එතමයි ආශ්‍රව චන්දරාගය තෘස්නාාව අයින් කරන්න. ඒ සඳහාම වෙරවඩනවනම් මහන්සි ගන්න වනම් උනන්දු වෙනවන අප සමවි්ි තෘෂ්නාව නැතිවෙන ආකාරයට. ආශලව නැතිවෙන ආකාරයට අපි නිරන්තරේ මහන්සි වෙන වම් උනන්දුවෙන වනා අපින්න සමාවි්ි.යි බයිවඩන්නේ ආය මැරට පස්සෙ පයිදව බනෝනින හදවශ දානය ුනුත්ද ඔලන් දානි තියාගන්න මං්යාව මෙහහිකිර කියල යතුා තේරෙන ඒ සෝත පන පුද්ගට විතරෙම න්න්නුපුුල දමචල සෝතා පන්න අරහත කිවන ම මෙ මෙතන ඉන්න කියලා ඒවගේ සෝන් පුචලයටට කියන පුළන් මං ඉන්න මෙතන යදා නචල සෝතා පන්නයි කළේයාගේ සක්කයිදිට්‍ය අවසන් සීලපත පරාමාස විචිකිච්චා සකයිදදිතිි විචිච සීලපස පරමාස කියෙනන සංගව ජනතුන අවසන් කෙයා දන්නවා එදා ඇගුල ගෙතරන්නට කියලගේැයි හයිදවස බණ කියල උගොලු පින්ංකර ගට. අදව දදාන දිර උගොලුම් පින්ංකරගන්න මට ඔන්න මං න ඇයි සුගත හතෙන්න එක කුපදින්නේ. එ එතන තමයි සම්මාදිිටි එත ඒට වඩා එටට එතන්ට පත් කරන්න පුළුවන්ද දෙවිකෙනකුට පුළුවන්ද දෙවල්ට ගීල්ල පළතුරටිය මද ස්ෝවාන්නට ේෂ එ මිත්‍යාදිිටි සමාධානයෙන් අයින් වෙන්න සම්මාධිට්ටි සමාධන හැබ එක දැකෙන්නේ දනර ගිල්ල කර පිරල් මද දාලාලත්ව හැති කවුර ඉන්නක් දන්න ඒකගහ පළතුරවටිය අදීල එ කරන්න ක්‍ර දේවින්දර බන අමාරන්න ඔන්නලහ සක්ක්‍ර දේවින්දර ගමනක්ට ලෑස්ති වෙලා පෘතිවය පැත්තර හෙරලලා බැන්්ද මහපොලො පැත්තර හැරිලා මාතලීනයගේ ඩ්‍රයිව මාතලහන මේ දිවිලො ගයමින්න ඔබහන්සේර වද ඔබගවහස කාරදමේ මහපොල පැත්තින්න ඒ පැතර හැරල වදී ඒ ගහට්ට පු්්‍ය කරා ගිහි ජීවිත ගත කරන පින් දහම් කරන ඒ ගහට්ට පුං්ඥ කරා සීලවන්තව උපස්සක සිල්ොත් උපාසක පික්කින්න දම්මේන ධාරම් පෝසන්ති එයාල ධර්මාණුකූලව ධර්මානු ධර්ම ප්‍රතිපත්තිය ගොල ඉන්න සීල සමාධී ප්‍රඥා ධම්මන ධාරම් පෝසන්ති තේ නමස් සාමි මාතලී මංයාලට නවස්කාර කරනවා. අපි ගිහිල්ල පාට පා රෙදිව මෙහ ැත්්‍රේ වාඩිල ඉඳර ැගන්න. අර්රගල්ල අපිට මදිනවා ඒ කාටද සම්මදික්කට අප පැදිලිද කියෙනෙක්. දර් හෝසන් කරන කාලඉවරලන ඒ නිසා සම්මාධිට්චි සමාධානවමු මිති්‍ය අධිට්චි සමාධානය අතාාරින්ට මොකදැ අපි ඒවා අතීතය කරගත් හින්ද තමයි අපට නිවන්දකින්න බැරිවුණනේ එක න රය ස්ටාංගික මාර්ගෙන් බැහරනවතිී ඒවාර් ටාංගික මාර්ගනෙ